Ruchira. Mi voz. Samira. Sudesh. මම ඔයගලන්ට තෝරගත්ත ගීතය අපේ රටේ ගොඩක් දෙනා අදටත් ගායනා කරන ගීතයක්. මම හිතන්නේ එදා සිට මෙදා දක්වා එක හා සමානව ජනප්‍රිය වෙච්ච ගීතයක් තෝරගත්තේ. කොහොමද ගෲප් එකකට ගායනා කරන්න පුළුවන් කියලා මට හිතුණා. මාස්ටර් සර් කියන ගීතය. I think අපි ඒකේ වෙනස් වෙනස් විදිහවලට තමන්ගේ ගායන හැකියාව පෙන්වන්න පුළුවන් විදිහට අපි ඒක හදාගෙන එක එක විදිහට අපි ඒක ප්‍රැක්ටිස් කරමු. ඒක දැන් ඉස්සෙල්ලාම දහපාලස් දෙනෙක් කියලා තියෙනනේ ආටිස්ලා අපි ඒකෙන් ඉස්සලාම අපි ඔරිජිනල් එක මතක් කරලා ඊට පස්සේ අපි වර්ෂන්ස් වලට වෙනස්. ඔයාට මයික් එක උස ඇතිද? සමදිත්. ඉස්සලා බලාගෙන ඉන්නේ මේ ස්ටයිල් එක වෙනසට ඔයගොල්ලෝ ඔරිජිනල් ගහන්න නැහැ. ෆේඩ් ඉන් එකක් කොයි ෆේඩ් අවුට් එකක් කියලා. එහෙනම් ඔයගොල්ලෝ පටන් ගන්නකොටම ඒකම වචනේ සරලට නෙමෙයි පටන් ගන්න. එයාට සපෝට් කරමින් ඇතුළේ වෙන්න. ඉවර වෙනකොට එයාට කලින් මී ෆේඩ් ඔෆ් ෆේඩ් ෆේඩ් ඔෆ් කරන්න. තොරද ගාන්ඩ් සින්දු බ්ලෙන්ඩ් වෙලා මෙලඩික් සපෝට්. ඒක උත්තර අපරාන් ගියොත් ඔයගොල්ලෝ ප්‍රොෆෙෂනල් ලියා ආමරි කරන්න කියලා තියෙනවා. මාස්ටර් සර් මගේ හිමි තැන මට දෙන්න. හැම වර්ෂන් එකක්ම මමයි සුරේෂුයි අහලා අපේම නිර්මාණයක් අපි ආපහු නිර්මාණය කළා. දිනකට ලොකු වගකීමක් ඇවිල්ලා තියෙනවා. අපිට හාමනිස් කියන්න තියෙනවා. අපිට හයි රේන්ජ් එක සිං කරන්න වෙලා තියෙනවා. ඇත්තටම හොඳ දෙයක් කරනවා. දැන් එන්න එන්නම දක්ෂයෝ තමයි දැන් පෙරලා එන්නේ. විශ්වාසයක් තියෙනවා අපි හතර දිනකට අද දවස සාර්ථකත්වයක් තියෙන දවසක් වෙයි කියලා අපි ගොඩක් හිතන විශ්වාසයෙන් ඉන්නේ. Thank you.
මට දෙන්න අනිස කරුණාවෙන් සලකන්න යන්නවා හොඳ ටීම් වර්ක් එකක් තිබුණා. කට්ටිය තමන්ට අවශ්‍ය දේවල් හරි විදිහට බෙදාගෙන තිබුණා. ගීතයට හානි නොවන විදිහට දේවල් එකතු කරගෙන තිබුණා. ඔයගොල්ලන්ගේ තීරණය ගන්න මම නම් මම ওই හතර දෙනාව මගේ 48ට ගෙනියනවා. හාවපොඩිද? සමීර. සමීරට ස්ටෙප් එක පොඩ්ඩක් කරලා පෙන්නන්න මටත් ස්ටේජ් එකේ පොඩ්ඩක් කරන්න ඉගෙන ගන්න. හතර දෙනාගෙන්ම ස්කෝ කරේ සමීර. මම දකින විදිහට ගායකයෙක් ඕනම ස්ටයිල් එකට අනුගත වෙන්න ඕනේ. ඒ වොයිස් එක ඒ වගේ විදිහට පදම් කරන් තියෙන්න ඕනේ. හතර දෙනාම හොඳයි. සමීර දිහා තමයි මම බලන් හිටියේ. ජයවා. මට කියන්නේ මේ ගීතය මේ කණ්ඩායමට ඔබ තෝරලා දුන්නේ ඇයි? අතර මට මම තෝරගත්තු ගීත අතරින් මම මුලින්ම ගීතයත් එක්ක මේගොල්ලන්ගේ හඬවල් ගැන අවබෝධයක් ඇති කරගත්තා. ඒ අනුව තමයි මම ගෲප්ස් වලට වෙන් කරේ. ඉතින් මට හිතෙනවා අද හතර දෙනාම ගත්තොත් සෑහෙන හොඳින් ගායනා කරලා සතුටු වෙන්න පුළුවන් මට්ටමක් තියෙනවා මට අවංකවම. මට තේරුණා මොවුන් ගොඩක් සතුටින් මේ ගීතය ගායනා කරාද. නමුත් ඒ සතුට ඒ විදිහටම තියෙවිද කියන එකයි ප්‍රශ්නය. තීරණය තියෙන්නේ ඔබේ අතේ නිරෝෂා. ඇත්තටම මම කියපදම් මම විතරක් මෙතන මට ගොඩක් සපෝට් කරා සුරේෂ් මේ වෙලාවේ මේ පුහුණුවෙන් කටයුතු කරන්න. ඉතින් මම එයාව මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ඉතින් මම වැඩි අදින්න ඕනේ නැහැ. පොරුවට නිකන් එක එක්කෙනා ගෙනලා මෙයා මෙහෙම මෙයා මෙහෙම මෙයා මෙහෙම කියන කඩා හිතනවා. මට හතරේ අටට මේ හතර දෙනාම එක කරගෙන යනවා. සිම්පල් ඇස්. විරාජිනි මේ තරගකරුවන් සිව් දිනාටම අවසන් තරගකරුවන් 48 දිනාගේ තරගවටේ දොරගුළු විවර කරලීම නිසා ඔවුන් ලද මේ ජයග්‍රාහී මානසිකත්වය මීළඟ තරගවටේටද ප්‍රබල අනුබලයක් වේවි. ඕපන් Gangnam Style. Gangnam Style.